मगे पालु हितट मन माल कता क्यूमिन मन माल कता क्यूमिन सदरू गदू सदरक सिहिनट රේනු ගලන ඒ සීත රැක සිහිනයකට සමවදින්නට ඔබව ඒ කැඳවාගෙන ගිය සීසන් 1 සුපර්ස්ටාර් තරගයේ තුල සිටි තුනස් දින අතර සිටි ඒ කුඩා ගායකයා ඒ සුපිරිතරුව හා සමානව අද දක්ෂතා දක්වන අද ඔවුන් ගයන්නේ ස්වතන්ත්‍ර ගී තීක්ෂණ අනුරාධ ඒ දුලස් දින අතර සිටි දක්ෂතම කරුවෝ දැන් අද දවසේ අවසන් තරංකරුවන් දස දෙනා මේ දස දෙනා ඉතාමත් සුවිශේෂයි අතේ ඇඟිලි 10ක් වගේ ඉවත් කරන්නේ කවුද හිතන්න අමාරුයි දැන් අපි සූදානම් තරගයට නවක ගායනතරු අභිෂේකයේ මෞලි මංගල්‍යය අවසන් තරංකරුවන් දොළොස් දෙනාගෙන් දැන් සිටින්නේ තරංකරුවන් 10ක් පමණයි එකම අභියෝගයක් නමුත් එක් අයෙකුට පමණක් අද විශාල අවදානමක්
අද උන් ගයන්නේ ශ්‍රී ලාංකික කර්ලිය තුල ගැවුණු ඉතා මනරම් ගීත 10ක් මේ ගීත 10 ගයන්නට ඔවුන්ට අත්වලක් ලබා දුන් තවත් සුවිශේෂ දවන්ත වේදිකාව තුල සිටින චරිතයක් සිටිනවා ඒ වේදිකා නාට්‍ය ශිල්පියා පිළිබඳව අපි කෙටි හැඳින්වීමක් මෙසේ කරනවා සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය යුගයේදී ඔහු ප්‍රේමයෙන් මනරංජිත වූ මනමේ කුමරාලිසින් සිය රංගන ප්‍රතිභාව දැක්විය දේශීය නාට්‍ය සම්ප්‍රදායේ නූර්ති නාටකම් ශෛලිකත සේම නූතන නාට්‍ය සම්ප්‍රදායන් ඔස්සේද සිය රංගනය තුළින් වේදිකාව තුළ ජීවමාන වී රංගනයට අර්ථයක් සැපේය සිය ප්‍රතිභාව සේම ගායනයේ කැඹුරත් සමගින් ප්‍රේක්ෂකයන්ගේ සිත් අතික්‍රමණය කළ නිශ්ශංක දිද්දෙනිය වන්නේය දක්ෂ විකුම්ම ප්‍රමාණ ඇත ලක්ෂ ගණන් යුද්ධ සේනා රක්ෂණයෙන් මුළු දෙරණා විතරිස ලෙසින් නස්ත කරනා දවන්ත අභියෝගයක් අද ඔවුන්ට මේ ගීත ඉතින් මේ තුලින් ඔබ ඔබේ ඡන්දය ප්‍රකාශ කරනවා හෙට දවසේ ඒ ඡන්දයට තවත් අරුතක් එක් කර දීමට වෙනදා වගේම ජගත් වික්‍රමසිංහ චන්ද්‍රිකා සිරිවර්ධන රාජු බණ්ඩාර කෙසේ හෝ අද අපේ ආරාධනය ලැබගෙන මෙතන සිටින අනෙක් විනිසුරු පිළිබඳව හඳුන්වනවා නම් ඇය නූසන් බුලත් සිංහලගේ රතු හැට්ටකාරී නාට්‍ය තුලින් ඒ දීකිරි කලයක් හිසේ තබාගෙන සිහින මැව් රතු හැට්ටකාරිය අනුලා බුලත් සිංහලයි අද දවසේ මේ අභියෝගාත්මක ගීතරංගේ පවත්වන්නට සූදානම් දැන් සියල්ලම එහෙමනම් දැන් අපි යමු තීක්ෂණ අනුරාධ සමගින් ඔවද විශේෂ දවසක් ඉතින් මටත් ගොඩක් සතුටුයි ඇතර මටත් මතක් වෙනවා මගේ අතීතේ මොකද හැබැයි දානම් ගෑන ළමයි ඉන්නේ නැහැ පිරිමි ළමයි විතරයි ඔවිත අද වේදිකා නාට්‍ය ගීත ඉතින් මහේෂිකා ඉන්නවා මාත් එක්ක මහේෂිකා දැන් වේදිකා නාට්‍ය ගත්තාම මං හිතනවා ටිකක් භාෂාව සරල ගීත වලට වඩා වෙනස් කියලා ඉතින් ඔයා දැන් ඒ කියන්නේ භාෂාව අනුව මං හිතන්නේ උච්චාරණ තියෙනවනะ ඉතින් මේ අභියෝගේ ජයගෙන කොහොමද යන්නේ ඉදිරියට ඔව් ඇත්තෙන්ම දැන් මම පාසල් අධ්‍යාපනයේ හැමාර කලේ මෙලඟදී ඉතින් පාසලෙන් ලැබුණු නූර්ති වේදිකා නාට්‍ය කියන ඒ ශෛලීන් දෙකම අපේ සංගීත විෂයට අදාළයි. ඉතින් මං හිතනවා ඒ දෙකේ අත්දැකීම් එක මට හොඳින් ගායනා කරගන්න පුළුවන් වෙයි කියලා. ඔව් මමත් ඇහුවා ඔබගේ ගීත ගායනය. ඉතින් මමත් හිතනවා හොඳට කියයි කියලා. Wish all the best. Sirasa Superstar ශ්‍රී ලාංකේය නවක ගායනතරු අභිෂේකයේ මෞලි මංගල්‍යය